හයි ගයිස් කොහොමද ඉතින් මේ vlog එක 2024 අවාරයට දවසකට කලින් සිරිපා කරුණා කරපු vlog එක ඉතින් record කරා edit කරලා දාන්න බැරි වුණා මගේ අධ්‍යාපන කටයුතු නිසා චුට්ටක් ඉතින් busy මේ දවස්වල වැලි නවතින්න තුපා එන්න ඉන්හේලා රෙන්න ඉක්මනට කියන්නේ නූඩල්ස් සුවදක් වගේ නෝනේ නූඩල්ස් මේක දිහා බලාගෙන ඉන්නකොට කැරකිල්ල වගේ කනවද මොනද සීතලට මේක ඇතුළේ හන්දනවා විද්‍යාසීත මාල්ලාද මේක රයිස් වලින් හදන්නේ පාපිරි නේ නෑ රසයි ඒක සුපිරි ඇත්තටම මේ ගමන හරිම විනෝදයි මොකද අපිත් එක්ක අපේ යාළුවෝ දෙන්නෙක් මේ විදිහේ ෆොටෝස් අරගෙන පොඩි මෙමරිස් ටිකක් එකතු කරගත්තා. ඉතින් අවාරයට කලින් දවසේ සිරිපා කරුණාකරා කියන්නේ අවාරයේ සිරිපා කරුණාකරනා වගේම තමයි. ඉතින් හරියට වැස්ස. ඒ වුණාට ගොඩක් අය හිටියා අපිත් එක්කම සිරිපා කරුණා කරපු තව ගොඩක් කට්ටිය හිටියා. ඉතින් හරියට වැස්ස නිසා අපිට ගොඩාක් සීතලයි. මෙන්න මේ ගිනි මැලේ අපිට සුබෝදේ වුණා අපිට චුට්ටක් රත් වෙන්න. ඉතින් අපි මේ හැම මොහොතක්ම මේ ගමනේ තියෙන වෙහෙස මහන්සිය නැති කරගන්න පාවිච්චි කරා තවම මේ ගමන ආරම්භ කරා විතරයි. මට කිසිම අවබෝධයක් නැහැ මම දන්නවා ගොඩාක් දුර යන්න තියෙනවා කියලා. මොකද මමයි මෙතන මේ ඉන්න නිපුන් මල්ලි. ඒ කියන්නේ මේ අර බැක්පැක් එක දාගෙන ඉන්න එක්කෙනා දෙන ඔක්කොම බැක්පැක්ස් දාගෙන ඉන්නා. මෙතන මේ රුමාලාගේ ඉන්න එක්කෙනා ඔය කාපාට වගේ බෑග් එකක් දාගෙන ඉන්න එක්කෙනා අයත් එයයි මමයි දෙන්නම කේ කෝඩු. ඉතින් ඊළඟ පාර අපි තුන්දෙනා එරත්න පාරෙන් සිරිපා කරුණා කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා ගොඩාක්ම ආසාවෙන්. ඉතින් ඒ ආසාව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පාර අපි මළුවට යද්දී රෑ 12ත් 1ත් වගේ අතර වෙලාව මට මතක විදියට ඉතින් ගොඩාක්ම ලොකු කුණාටුවක් වගේ තිබුණා. හුළඟ සැරයි වැස්ස සීතලයි ගල් වෙන සීතලයි. ඉතින් ඒක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මෙන්න මේ විදියට සමන් දෙවියන් වැඳලා අපි ගමන ආරම්භ කරා. ඉතින් මෙතන තමයි මස්තර සොරණ තියෙන්නේ. ඉතින් අපි මෙතනින් දැන් ගමන ආරම්භ කරනවා. ඉතින් සමන් දෙවියන්ගේ පිටෙන් අපි මෙන්න මේ විදියට ගමන ආරම්භ කළා. ඉතින් ඇත්තටම අපිට කිසිම කරදරයක් නැතුව ආරක්ෂිතව ගමන සාර්ථකව නිම කරන්න පුළුවන් වුණා. උදේ 4 වගේ වෙද්දී හවස 6ට විතර පාට පහමාර විතර ආරම්භ කරපු ගමන උදේ පහමාර 6 වගේ වෙද්දී අපිට සම්පූර්ණ කරන්න පුළුවන් වුණා. ගොඩාක් බාධක තිබ්බා. වැස්ස හැම මොහොතෙම වැස්ස. ඇත්තටම පොඩි අසරණවිල්ලක් වුණා. අපිට මේ සිටිස් ගොඩක් පාස් කරගෙන උඩටම ආවා. මේ
අන්තිරම මේ ATM දෙකත් වේ දෙකම වැඩ නැහැ. ඔය ආසම සින්දු නේද? හා? ඔය ආසම සින්දු නේද? දුටුදා ඉඳලම නලෝලා. නලෝලා. බස් සින්දු. බස් සින්දු. බස් පිස්සක නයි. සුන්දරයි. වත් ලස්සනයි. අභිනවත් ලස්සනයි. විනීතයි. යම. අපි මේක රෙස්ට් එක ගේන කියලා මේ ටික කිසි අවුලක් නැහැ. මේ රෙස්ට් එක යන්න පුළුවන්. හදිරි දඹේද ඔය කියන්නේ? මහගිරි දමේ හරියටත් කලින් ජැකට් එක දාගන්න මේ පුතා දාගන්න මේ ආ අපි ආරක්ෂිත වෙන ගිහින් මේ අස්තයි වාගේ කොහමද දෙවල ගිය අපේ ගෙදර ළඟින් නම් කොට්ටාවට කරන් ඉරයි ඔ කොට්ටාවට අපි ඔයාලා ගෙදර ළඟින් කොට්ටාවට කෙලින් මෙහෙම උඩර බහින්න කොට්ටාවට පයින් නේ මට ඔව් කොට්ටාවට පයින් නේ වට්ට කඩේ කියන්නේ වට්ට ඇදුවේ කොට්ටාවට පයින් දැන් තමයි කොට්ටාවට පයින් ඉන්නේ ඔව් වෙලාව දැන් අද ලයිට් ගිහිල්ලා නැහැ. ඉතින් අපිට අපිට තියෙන වෙනම මේ ඇඩ්වෙන්චර් ඉවෙන්ට් එකක් කරනවා වගේ. අපි දන්නේ එද්දි කොහොම එන්නද කියලා. කවුරු කරන්න? අපි උඩටනාගේ ඉති කොටක් උඩට රැඳලා හොයතර. අඩින් කඩ වැසිනවා. රැඳලා හොයතර වෙන්නේ. බොහෝ දුරට. ඔව්. ඉතින් අපි සිරිපාදේ වන්දනා කරලා ආයෙත් ඔයාලට අපි උඩමළු ඉදි රෙකෝඩ් කරන්න. ඉතින් මේ අදගමන් අපිට රෙකෝඩ් කරන්න නම් ගොඩක් දේවල් වුණා ළමයි එමුනාලු රෙකෝඩ් කරගන්න බැරි වුණා ඒ තරමට වැස්ස හුළඟ සීතල ඒක අමුතුම හැඟීමක් අමුතුම එක්ස්පීරියන්ස් එකක් උඩමළුවට එද්දි මෙන්න මේ විදිහට අපි හොඳටම තෙමිලා සහ උඩමළුවේ ලොකු හුළඟක් තිබුණා හරියට අපි ඔය ගහගෙන යනවා වගේ ඒ දෙවියන්ගේ පිටින් අපි හැමෝම ආරක්ෂා වුණා හිතේ තිබුණු ශ්‍රද්ධාව නිසාම බොහොම ආදරෙන් ආසාවෙන් ශ්‍රී පාදයට වන්දනාමාන කරගත්තා ඉතින් අපි බලාපොරොත්තු ලබන අවුරුද්දෙත් අපිට මේ විදිහට ශ්‍රී පාදේ කරුණා කරන්න අවස්ථාව ලැබෙන්න කියලා ඒ වගේම හරි මාදරණීය ඉල්ලීමක් කරන මේ වෙලාවේදී ඔයාලා සිරිපාද කරුණා කරද්දී පොලිතින් ප්ලාස්ටික් අරගෙන යන්න එපා. බැරි වෙලාවත් අරගෙන ගියොත් ඒ අරගෙන යන දේවල් ගෙනියන බෑග් එකේම දාගෙන අරගෙන ඇවිල්ලා ඒවා නිසිලෙස බැහැර කරන්න. සිරිපාද කියන්නේ පූජනීය ස්ථානයක්. හරිම ලස්සන තැනක්. ඉතින් ඒ ලස්සන සුන්දරත්වය හැමදාම තියෙන්න ඕනේ. ඉතින් හැමෝම වග බලා ගන්න ඕනි. තමන් ගෙනියන දේවල් වලින් මේ තරම් ලස්සන ස්ථානයක් අපවිත්‍ර කරන්නේ නැතුව ඒ ලස්සන හැමදාටම රැක ගන්න පුළුවන් විදිහට වැඩ කටයුතු කරන විදිය. ඒ වගේම ඔයගොල්ලෝ කොයි තරම් ශ්‍රද්ධාවෙන් ගියත් වැඩක් නැහැ. පොලිතින් ප්ලාස්ටික් පරිසරයට එකතු කරලා ඒ ස්ථානය අපවිත්‍ර කරලා විනාශ කරලා දානවා නම් ඒ නිසා හරි මාදරෙන් ඉල්ලීමක් කරනවා පොලිතින් ප්ලාස්ටික් අරගෙන ගියොත් තමන්ගේ කුණු ටික ඒ දේවල් තමන්ගේ බෑග් එකේ දාගෙන ගෙදර අරගෙන එන්න. ඉතින් හරි මාදරෙන් කරන ඉල්ලීමක්. ඉතින් ඒ ගැන හිතන්න පොඩ්ඩක්. ඉතින් ගොඩක් ආදරේ වීඩියෝ එක බැලුවට. බයි.